අද පුවත්පතේ වාර්තා කරන්නේ මේ ඔබ දන්නවා බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කරානේ එළවෙන සිකුරාදා දවසේ. එතකොට මේ කුමක් අරබයාද කියලා ඔබ කල්පනා කරනවා ඇති. එතකොට ඒ අනුව තමයි පුවත්පත කියන්නේ දීර්ඝ බැංකු නිවාඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කියලා. දේශීය තැන්පතු හෝ පොලිවලට බලපෑමක් නැහැ. ATM සහ ඔන්ලයින් බැංකු කටයුතු ඔය විදිහටම ක්‍රියාත්මක වෙනවා. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ ඒ සම්බන්ධ තොරතුරු වාර්තාවේ මෙහිමයි. දීර්ඝ බැංකු නිවාඩුවක් සඳහා ජුනි 30 විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරා. මේ ප්‍රකාශයට පත් කිරීම සිද්ධවන්නේ වෙන කිසිම කාරණයක් හින්දා නෙවෙයි, මේ රටේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා. මේක අවසන් කරන්න ඕන කියලායි ඔහු කියන්නේ. රජය සහ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා ජුලි 29 වනදා සිට ජුලි 3 දක්වා මේ විදිහට දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඊයේ පස්වරුවේ තමයි මේ බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කරලා සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාල පරාසයක් අවශ්‍යයි. ඒ සඳහා කැබිනට් අනුමැතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කමිටු තුල සාකච්ඡා කිරීමට කාලය අවශ්‍යයි. ඉතින් ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම සඳහා ඔන්ලයින් බැංකු ගනුදෙනු සහ අන්තර්ජාලය හරහා සිදු කරන බැංකු කටයුතු වල කිසිම බාධාවක් නැහැ. ඒ වගේම තමයි දේශීය තැන්පතු වල ආරක්ෂාව සහතික කරලා තිබෙනවා. පොලි වලට බලපෑමක් ඇති නොවන බවින් නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරලා තියෙන්නේ මේ අවස්ථාවේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන එක. දීර්ඝ බැංකු නිවාඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කියලා අද පුවත්පතේ සිරස්සලේත් වාර්තා කළා තියෙනවා. දින පහක් බැංකු වහන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. දින පහක කාලයක් වාණිජ බැංකු වසා තැබුවත් ගනුදෙනුකරුවන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක හැමතැනම දක්වලා තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ පිළිබඳව අනුමැතිය ලබා ගැනීම මේ කටයුතු වෙනුවෙන් තමයි ඒ වෙනුවෙන් මේ කටයුතු සිද්ධ කරන්න කල් ගන්නවා කියන එක සඳහන් කරලා තිබෙන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන කාරණය ඔබ දැන් සාමාන්‍ය දුරට බැලුවොතින් දැන් මේ අවස්ථාවේදී සාමාන්‍ය ජනයාට තේරෙන විදිහෙන් ඇහුවොත් මොකද්ද මේ ප්‍රතිව්‍යුහගත කිරීම කිය බොහෝ දෙනෙක් කියනවා. ඉතින් ඔබ දන්නවා අපේ රට බංකොලොත් රාජ්‍යයක් විදිහට ප්‍රකාශයට පත් කිරීමත් එක්ක අපිට මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම අපිට ණය තවදුරටත් ගෙවාගෙන යන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඉතින් එවැනි ණය ගෙවාගෙන යන්න බැරි තත්ත්වයක් උදා වීමත් එක්ක එහෙනම් ණය ගත්ත අයට යම්කිසි කාල පරාසයක් ලබා දෙන්න, ඔවුන්ගේ පොලි කප්පාදු කරනවා නම් කප්පාදු කරන්න, ඒ වෙනුවෙන් යම් කිසි සහනයක් ලබා දෙන්න තමයි බොහොම සරලව කියනවා නම් මේ කල් ගත්තේ. එතකොට අපි විදේශීය වශයෙන් ලබාගෙන හිටියා ඒ අයට මේ කාලවකවානුව තුළදී ලබාගත් සහන පිළිබඳව පහුගිය දවස්වල කිව්වා ඔබ දන්නවා. ඉතින් වසර කිහිපයකට අත්හිටවීම පොලි ගෙවීම අත්හිටවීමේ සිට මේ ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම දක්වා වූ ක්‍රියාවලිය සිදු වුණා. තොරද විදේශීය මේ ප්‍රතිව්‍යුහගත කිරීම තමයි අමාරුම කොටස. මොකද එහෙම එකඟතාවය නැති කර ගැනීම මේ කියන කාරණා. හැබැයි ඒවා කොහොම හරි ශ්‍රී ලංකා රජයේ උත්සාහය, මහ බැංකුවේ අධිපතිවරයාගේ ඇතුළු සියලු දෙනාගේ උත්සාහය මත මේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ කොටස තමයි එහෙමනම් විදේශීය වශයෙන් ඉන්න ණය දීපු අය ඔක්කොම සූදානම් නම් යම්කිසි ආකාරයකින් කැපකිරීමක් කරන්න. එතකොට රට තුළ ඉන්න කට්ටිය සූදානම් නැද්ද මේ කැපකිරීම කරන්න කියලා අහන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ රට තුළ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා දැන් ඒ වෙනුවෙන් පිඹුරුපත් සැකස් කරන්නේ. ඉතින් එය තමයි ඔය නිවාඩුවත් එක්ක ඇලඹෙන දින පහක කාලය තුළ සිදු වෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් බැංකු පද්ධතියට ඒ ගැන අවධානය යොමු කරන්න වෙයි.